ආයිබෝන් ක්‍රිකට් බෝ වෙන තවත් දවසක් වේවා. අද මේ වීඩියෝ එකෙන් අපි ඔබට කියන්නේ 1996 විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණයේ පිටුපස තිබෙන අපූරු කතා හතක් ගැන. 1996 මාර්තු 17 වෙනිදා ලෝපුරා සිටි සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ ඇස් යොමු වෙලා තිබුණේ පකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දෙසටයි. එම ක්‍රීඩාංගණයේ පැවති විල්ස් ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරගයේ සඳහා අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වුණු නිසායි. එදා ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති තීරණාත්මක අවසන් තරගයේදී අරවින්ද ද සිල්වා, අසංක ගුරුසිංහ සහ අර්ජුන රණතුංග යන ක්‍රීඩකීන් දැක්වූ සුපිරි දස්කම් නිසා ශ්‍රී ලංකාවට කඩුලු හතක විශිෂ්ට ජයක් හිමි වුණා. ඒ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත ක්‍රිකට් ලෝකයේ උඩු යටිකුරු කරමින් ලබාගත් සුපිරි ජයග්‍රහණයේ පිටුපස සැඟවුණු අපූරු කතා රැසක් තිබෙනවා. අද විශ්ව ලෝකයේ ක්‍රිකට් තුලින් අපි ඔබ වෙත ගෙන එන්නේ අන්න ඒ කතා අතුරින් සුවිශේෂී කතා හතක් පිළිබඳවයි. එහෙනම් රැඳලින් අපි සමගම මේ වටිනා ක්‍රිකට් වීඩියෝවේ අවසන් තප්පරය දක්වාම. අංක 1. 1996 ලෝක කුසලානයේ ආරම්භයට පෙර ශ්‍රී ලංකාවේ සහයට පැමිණි අසල් වැසි රටවල් දෙක. 1996 පෙබරවාරි 14 වෙනිදා විල්ස් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණු නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන් ක්‍රිකට් වසන්තයේ අසිරිය විඳ ගැනීමට සිහින දකිමින් සිටියා. නමුත් 1996 ජනවාරි 31 වෙනිදා කොටි ත්‍රස්තවාදීන් මහ බැංකුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සමගම ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දිය කොදවි යන කණ්ඩායම් ශ්‍රී ලංකාවේ තරඟ වැදීම ප්‍රතික්ෂේප කළා. එදා ඔස්ට්‍රේලියානු නායක මාක් ටේලර් පවසා සිටියේ ක්‍රිකට් තරඟයක් වෙනුවෙන් දිවිපිදීම මෝඩකමක් බවයි. එලෙස ඔස්ට්‍රේලියානුවන් සහ කොදෙව්වන් ලංකාවේ තරඟ වැදීම ප්‍රතික්ෂේප කිරීම සමගම සිම්බාබ්වේ සහ කෙන්යාව යන කණ්ඩායම් දෙකත් ශ්‍රී ලංකාවට පැමිණීමට අදිමදි කළා. මේ නිසා ශ්‍රී ලංකාවට ලෝක කුසලාන සත්කාරකත්වය අහිමි වීමේ අවදානමක් මතුව තිබුණා. එදා සිම්බාබ්වේ සහ කෙන්යානු කණ්ඩායම් වලට පූර්ණ ආරක්ෂාව ලබා දෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලබා දුන් පොරොන්දුවත් සමගම ඔවුන් මෙහි පැමිණීමට එකඟතාවය පළ කළා. ඒ අතරතුර අපේ අසල් වැසියන් වුණු ඉන්දියාව සහ පකිස්තානය ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වයේ යහපත් බව ලෝකයාට පෙන්වීමට ඉදිරිපත් වුණා. එහිදී ඉන්දිය ක්‍රීඩකීන් 6කින් සහ පකිස්තාන ක්‍රීඩකීන් 5කින් සමන්විත කණ්ඩායමක් මෙරටට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්දින තරගයක් පවත්වනු ලැබුවා. ඒ විදිහට මොහොමඩ් අසරුදීන්ගේ නායකත්වයේ යටතේ තරඟ කළ කණ්ඩායම විල්ස් ඒකාබද්ධ කණ්ඩායම ලෙසින් හඳුන්වනු ලැබුවා. 1996 පෙබරවාරි 13 වෙනිදා කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවති එම තරගයෙන් කඩුලු 4ක ජයක් හිමි වුණේ විල්ස් ඒකාබද්ධ කණ්ඩායමටයි. පහතින් දැක්වෙන්නේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව. ශ්‍රී ලංකාව ලකුණු 168යි කඩුලු 9යි පන්දුර 40යි. ගුරුසිංහ ලකුණු 34යි අර්ජුන ලකුණු 32යි. කුම්ලේ ලකුණු 12ට කඩුලු 4යි. කපූර් ලකුණු 34කට කඩුලු 2යි. විල්ස් කණ්ඩායම පන්දුර 34යි පන්දු 3ක් අවසානයේදී කඩුලු 6ක් දැවි ලකුණු 171ක් ලබා ගත්තා. ටෙන්ඩුල්කා ලකුණු 36ක් අසරුදීන් ලකුණු 32ක් ලබා ගත්තා. උපුල් චන්දන ලකුණු 35කට කඩුලු 2යි. මුත්තයා මුරලිදරන් ලකුණු 46කට කඩුලු 2යි. විල්ස් ඒකාබද්ධ කණ්ඩායමට කඩුලු 4ක ජයක් හිමි වුණා. තරගයේ වීරයා බවට පත් වුණේ අනිල් කොම්ලේ. අන්නේ විදියට පැවති තරගයේ සඳහා අරවින්ද ද සිල්වා, රොෂාන් මහනාම සහ ප්‍රමෝද වික්‍රමසිංහ යන ක්‍රීඩකීන් සහභාගී නොවුණු බව මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. අංක 2. මූලික වටයේ තරගයේදී මතුවුණු ප්‍රසාද ලකුණු ගැටලුව. 1996 විල්ස් ලෝක කුසලාන තරගාවලියේ යටතේ ශ්‍රී ලංකාවේ පැවති මූලික වටයේ තරඟ ක්‍රීඩා නොකිරීමට බටහිර ඉන්දිය කොදෙව් සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් තීරණය කළ බව අපි කලින් ඔබට සඳහන් කළා. එහිදී එම තරඟ දෙකම අත්හරින ලද තරඟසේ සලකා කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු බැගින් ලබා දීමට තීරණය කළා. අන්නේ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වූ ආනා පුංචිහෙවා එම තීරණයට එරෙහිව දැඩි විරෝධයක් පළ කළා. ඉන් නොනවතුණු පුංචිහෙවා ලෝක ක්‍රිකට් කවුන්සලයේ නිලධාරීන් පෙන්වා දුන්නේ ඕස්ට්‍රේලියානුවන්ට සහ කොදෙව්වන්ට ශ්‍රී ලංකාවට පැමිණ තරඟ කිරීමට නොහැකි නම් එම තරඟවල ප්‍රසාද ලකුණු 4ම ශ්‍රී ලංකාවට ලැබිය යුතු බවයි. ඉන්පසුව ආනා පුංචිහෙවා ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුණා. එහිදී පළමු වටේ ඡන්ද විමසීමෙන් එම යෝජනාව එක් ඡන්දයකින් පරාජයට පත් වුණා. එලෙස ඡන්ද විමසීමකින් පරාජයට පත් වුණත් ඉන් නොසලුණු පුංචිහෙවා සභාපතිවරයා ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 4ක් ලැබිය යුතු බව පුන පුනා ප්‍රකාශ කළා.
එනිසා යෝජනාව සම්බන්ධයෙන් යලි ඡන්ද බිමසීමක් පැවැත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වුණා. එහිදී කලින් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ රටක් මෙවර ඒට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. ඒ නිසා තරගාවලිය ආරම්භ කිරීමට පෙරම ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 4ක් හිමි වුණා. අංක 3 නවදිල්ලියේදී රොෂාන් මහනාම ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසික මට්ටම ඉහළ නැංවූ හැටි 1996 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටේ යටතේ පැවති ඉන්දු ශ්‍රී ලංකා තරගය නවදිල්ලියේ ෆෙරාෂෝ කොට්ලා පිටියේදී ක්‍රියාත්මක වුණා. එම තරගයේදී පන්දුවට මුලින්ම පහර දුන් ඉන්දියා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 271ක් රස කළා. එහිදී සුපිර ඉනිමක් ක්‍රීඩා කළ සචින් ටෙන්ඩුල්කා පන්දු 137කින් ලකුණු 137ක් ලබා ගත්තා. ඉන්පසුව ලකුණු 272ක ඉලක්කයක් හඹා යාමට පිටියට යාමට පෙර ශ්‍රී ලංකා පුහුණුකරු ඩේව් වට්මෝ සනා සහ කළු යුගල අමතා මෙසේ පවසා සිටියා. ඇත්තටම මේ ඉලක්කය වෙත යන එක අපිට අමාරුයි. එහිඳා දල ලකුණු වේගය රඳවා ගන්න ප්‍රමාණවත් තරම් ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට උත්සාහ කරමු. ඩේව් වට්මෝ එසේ පැවසීමත් සමග සිය කටහඬ අවදි කළ මහානාම පවසා සිටියේ නෑ නෑ අපි මේ ගාන එලවල ගිහින් කොහොම හරි තරඟය දිනනවා කියලයි. ඇත්තටම එදා වට්මෝරට අපේ ක්‍රීඩකීන්ගේ කටින් අසා ගැනීමට ඕන උනේත් අන්න ඒ වචන පෙළයි. එදා හොඳ ආත්ම විශ්වාසයකින් පිටියට පිවිසි ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් ඉන්දියා පන්දු යවන්නන්ට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කළා. එදා ජයසූරියගෙන් ලද අමතක නොවන සංග්‍රහය හමුවේ වේග පන්දු යවන්නෙකු වූ මනෝජ් ප්‍රභාකරට දඟ පන්දු යැවීමට පවා සිද්ධ වුණා. එදා ජයසූරිය ලබාගත් වේගවත් ලකුණු 79 නිසා එක් අවස්ථාවක ශ්‍රී ලංකා ලකුණු පූර්ව 137යි කඩුලු 2ක් ලෙසින් දිස්සුණා. නමුත් එම අවස්ථාවේදී ක්‍රියාත්මක වුණු ඉන්දියා පන්දු යවන්නන් ඉක්මනින් ජයසූරියව සහ අරවින්දව දවාගත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු තත්ත්වය 141යි කඩුලු 4ක් බවට පත් වුණා. අන්නේ විදියට ශ්‍රී ලංකාව අවදානම් අඩියකට වැටී සිටි අවස්ථාවේ පිටියට එක් වුණු නායක අර්ජුන රන්තුංග සහ හෂාන් තිලකරත්න නොබෙදුණු ලකුණු 131ක සමදතාවයක් ගොඩනගමින් පන්දු වාර 48යි පන්දු 4කදී සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා. එහිදී හෂාන් සහ අර්ජුන පිළිවෙලින් ලකුණු 70ක් සහ 46ක් රැස් කළා. අංක 4 උපුල් චන්දන තමන්ට ලැබුණු අවස්ථාව රොෂාන් මහානාමට පරිත්‍යාග කරපු හැටි 1996 විල්ස් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටේ සියලුම තරඟ ජයගත් ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටේදී තරඟ වැදුනේ එංගලන්තය සමගයි. එම අවධියේදී එංගලන්ත පිතිකරුවන් දඟ පන්දු යවන්නන්ට පහර දීමට යම් දුර්වලතාවයක් දැක්වූ නිසා එම තරඟයට රොෂාන් මහානාම වෙනුවට උපුල් චන්දන කැඳවීමට තීරණය කළා. කණ්ඩායම තරඟයට පෙර දිනේ රැස් වූ අවස්ථාවේ එම තීරණය ලබා ගත්තා. අන්න එම තීරණයගත් දින රාත්‍රියේ උපුල් චන්දන සිය නායකයා වුණු අර්ජුන හමුවීම සඳහා ඔහුගේ කාමරය වෙත ගියා. ඉන්පසුව චන්දන සිය නායකයා හමුවේ පුන පුනා පවසා සිටියේ රොෂාන් මහානාම තමන් වෙනුවට එංගලන්ත තරගයේදී ක්‍රීඩා කළ යුතු බවයි. එදා චන්දනගේ එම යෝජනාව පිළිගත් නායක අර්ජුන එංගලන්ත තරගයට රොෂාන් මහානාමගේ නම ඇතුළත් කළා. අන්නේ විදිහට උපුල් චන්දන සිදු කළ පරිත්‍යාගය නිසා එංගලන්තයට එරීව පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ රොෂාන් මහානාම තීරණාත්මක මොහොතක පන්දු 38කින් ලකුණු 22ක් ලබාගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය බව මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. අංක 5 කොල්කටාවේදී ශ්‍රී ලංකාව කාසියේ වාසිය පරදිනතුරු බලා සිටි ඩේව් වට්මෝ. ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලාන තරගාවලිය තුල ලැබුණු විශාලතම අභියෝගය වුණේ කොල්කටාහිදී ඉන්දියානුවන් පරාජයට පත් කිරීමයි. මෙම තරගයේ පැවති දිනට පෙර දිනක ශ්‍රී ලංකා පුහුණුකරු ඩේව් වට්මෝ කොල්කටා ඊඩන් ගාර්ඩන් තනතිරුව පරීක්ෂා කිරීමට ගියා. එහිදී ඔහුට එක් දෙයක් පැහැදිලිව නිරීක්ෂණය කරන්නට ලැබුණා. ඒ තනතිරුවේ ඉක්මනින් කඩතුළු ඇතිවී දෙවන භාගයේදී පන්දුව අධික ලෙස දඟ කැවීමට තිබුණු හැකියාවයි. එනිසා වට්මෝ ශ්‍රී ලංකා නායක අර්ජුනට පවසා සිටියේ කාසියේ වාසියේ හිමි වුණොත් මුලින්ම පන්දුවට පහර දෙන ලෙසයි. නමුත් ඒ වෙන විට ශ්‍රී ලංකාව ලකුණු හඹා යන්නට පුරුදුව සිටි නිසා වට්මෝගේ අදහසට අර්ජුන කිසිසේත්ම එකඟුනේ නැහැ. එනිසා අවසානයේදී වට්මෝට සිදුනේ අර්ජුනට කාසියේ වාසිය නොලැබෙන්න කියා ප්‍රාර්ථනා කිරීම පමණයි. එදා වට්මෝගේ ප්‍රාර්ථනය ඉටු කරමින් අර්ජුන කාසියේ වාසිය පරාජය වී ශ්‍රී ලංකාවට මුලින්ම පන්දුවට පහර දීමට අවස්ථාව ලැබුණා. ඉන්පසුව තරගයේ දෙවන භාගයේදී ඉන්දියාව පන්දුවට පහර දෙද්දී වට්මෝ බලාපොරොත්තු වූ ආකාරයටම පන්දුව තියුණු ලෙස දඟ කැවුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම තරගයේ අවසානයේදී ශ්‍රී ලංකාවට පහසු ජයක් හිමි වුණා. අංක 6
අරවින්ද ද සිල්වා ඉන්දියානු ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් බේරා ගන්නට ඉදිරිපත් වුණු උපුල් චන්දන 1996 විල්ස් ලෝක කුසලාන තරඟාවලිය යටතේ පැවති ඉන්දු ශ්‍රී ලංකා අවසන් පූර්ව තරඟයේදී ලකුණු 252ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ඉන්දිය කණ්ඩායම පන්දු වාර 34යි පන්දුවක් අවසානයේ කඩුලු 8ක් දැවි ලකුණු 120ක් ලබාගෙන ඉතාමත් අසීරු තත්වයකට පත්ව සිටියා එලෙස ඉන්දිය කණ්ඩායම පරාජය කරා යමින් සිටි අවස්ථාවේදී කෝපයට පත් වුණු ඉන්දිය ක්‍රිකට් නරඹන්නන් පිටියට ගල් මුල් ප්‍රහාර එල්ල කළා එම අවස්ථාවේදී ආබාධයකට පත්ව සිටි රොෂාන් මහනාම වෙනුවට පිටියේ පන්දු රකමින් සිටි උපුල් චන්දන නායක අර්ජුන ළඟට ගොස් මෙසේ පවසා සිටියා අර්ජුන අයියා අරවින්ද අයියාට හතරේ සීමාව ළඟ පන්දු රකින්න දෙන්න එපා එයාට මොකක් හරි වැදිලා අනතුරක් වුණොත් අපිට අවසන් තරගෙදී ලොකු අවාසියක් වෙනවා එහින්දා මාව හතරේ සීමාව ළඟට යවලා අරවින්ද අයියව මෙතනට දාන්න ඇත්තටම චන්දනගේ ඒ ඉල්ලීම ඔබට එදා අප කණ්ඩායම තුල තිබුණු එකමුතුභාවය සහ කණ්ඩායම් හැඟීම පිළිබඳව මනා අවබෝධයක් ලැබෙන්නට ඇති එදා දිගින් දිගටම ඉන්දියා නරඹන්නන්ගෙන් එල්ල වුණු බාධා නිසා ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය ලබා දීමට තරග තීරක ක්ලයිව් ලොයිඩ් තීරණය කළා එය අනුව ශ්‍රී ලංකාව විල්ස් ලෝක කුසලාන අවසන් තරගයේ සඳහා සුදුසුකම් ලබා ගත්තා අංක 4 ලාහෝර් පිටියේ ග්‍රවුන්ඩ් බෝයිගෙන් අර්ජුන රණතුංගට ලැබුණු අපූර්ව උපදෙස අර්ජුනතුළු කණ්ඩායම 1996 ලෝක කුසලාන අවසන් තරගයට පෙර දිනක ලාහෝර් නුවර ගඩාබි පිටිය පරීක්ෂා කිරීමට ගියා එහිදී ඔහුට දක්නට ලැබුණේ තනකොළ මත අධික ලෙස වතුර තිබුණු ආකාරයයි ඒ අවස්ථාවේදී ඔහුට හිතවත් පිටියේ සකසන්නෙකු ළඟට ගිය අර්ජුන මෙසේ පවසා සිටියා මොකද මේ තනකොළ මත මේ තරම් වතුර ෆයිනල් එක දවසේ නම් මෙහෙම තනකොළ වලට වතුර දාන්න එපා එවිට පිටියේ සකසන්නා මෙසේ සඳහන් කළා නෑ සර් ඔය වතුර දාලා නෙමෙයි මේ දවස්වල රැයට හරියට පින්න ඉතින් හත පහු වෙනකොට පින්න වැටෙන්න ගන්නවා ඒ හින්දා සර්ට තියෙන්නේ ටොස් එක ආවම මුලින්ම බෝල් කරන එක මොකද මේකේ රැයට බෝල් කරන එක සෑහෙන්න අමාරුයි සර් පිටියේ සකසන්නා ලබා දුන් උපදෙස හිතේ තියාගත් අර්ජුන අවසන් තරගයේදී කාසියේ වාසිය ලැබුණොත් මුලින්ම පන්දු යැවීමට තීරණය කළා තරගයේ පැවති දිනේ කාසියේ වාසිය උරගා බැලීමට පැයක පමණ කාලයක් තිබියදී හිටපු පකිස්තානු නායකයෙකුණු ඉම්රාන් ඛාන් අර්ජුන හමු වීමට පැමිණියා එම අවස්ථාවේදී ඔවුන් දෙදෙනා අතර මෙවැනි කතාබහක් ඇති වුණා අර්ජුන ඔබට කාසියේ වාසිය ලැබුණොත් ඔබ මොකද කරන්නේ ඉම්රාන් මම ඉන්නේ පන්දු යවන්න නෑ නෑ අර්ජුන එහෙම කරන්න එපා ඔබ මුලින් පන්දුවට පහර දෙන්න ඒ මොකද ලෝක කුසලාන අවසන් තරගයක තියෙන පීඩනයත් එක්ක ලකුණු හඹා යන එක ලේසි නැහැ ඉම්රාන්ගේ එම උපදෙස නිසා අර්ජුන දෙගිඩියාවකට පත් වුණා ඒ අවස්ථාවේදී ඔහු සිය සගයන් හමු වී ඉම්රාන් පැවසූ දේ පිළිබඳව සඳහන් කළා ඇත්තටම තවමත් කිසිම කණ්ඩායමක් ලෝක කුසලාන අවසන් තරගයකදී දෙවිනියට පන්දුවට පහර දීලා ලෝක කුසලානයක් ජයග්‍රහණය කරලා නැහැ ඉම්රාන් කියන්නේ පකිස්තානයේට ලෝක කුසලානේ දිනා දුන්න නායකයෙක්. එයා කියන්නේ මුලින්ම පන්දුවට පහර දෙන්න කියලා. දැන් අපි මොකද කරන්නේ? එවිට කණ්ඩායමේ ක්‍රීඩකීන් එක හනින් පවසා සිටියේ මෙච්චර දවසක් අර්ජුන අයියා ගත්ත තීරණ හරි ගියා. ඉතින් මේ තරගයේදීත් අර්ජුන අයියාට හිතන දේ කරමු කියලයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් තීරණය වුණේ කාසියේ වාසයේ දිනාගත්තුත් මුලින්ම පන්දු යැවීමටයි. එදා ගඩාවි පිටියේ ග්‍රවුන්ඩ් බෝයි අර්ජුන රණතුංගට ලබා දුන් උපදෙස හරියටම හරි බව ඔප්පු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම රාත්‍රී කාලයේදී පහසුවෙන් ලකුණු හඹා යමින් අවසන් තරගයේ ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර දුන්නා.